නේද අපිට සර්ජන ඡන්ද බලය දෙන්න හදපු වෙලාවේ ඒකත් දෙන්න ඕනේ නැහැ කියලා අපේ කට්ටිය කියලා දිනවනේ ඒ කියලා දිනලා තිනුමුද ඕකට ඕක තේරෙන්නේ නැහැ ඔය මොකෙකුට හරි ගහලා රටනම කෙලවෙලා යයි පොඩි ඇත්තකුත් තියෙනවා බලන්නේ දැන් මේගොල්ලෝ දායිද දන්නේ නැහැ අරුන් ආපු ගමන් සමුරුදියට කෙලින්න තමයි යන්නේ කියලා ඒක කැමරාවකුත් ඉස්සරහනේ මේ කතා කරන්නේ නේද එහෙමනේ මේගොල්ලෝ එහෙම කරන්නේ නැහැ සමහර දෙරණ හිටියා නම් හිරු හිටියා නම් අර ඒගොල්ලෝ එහෙම කරන්නේ ඉඳ තියෙනවා ඔබ අපේ නාලිකාවට අලුත්ද අපි මේ කරන්නේ උඩුගම් බලා යන වැඩක්. ඒ නිසා ඔබ අලුත් නම් අපේ නාලිකාවට පිට සහාය්‍යයක් විදියට channel එක subscribe කරන්න. ඔබට වැදගත් සහ රසවත් වීඩියෝ අපි ඉදිරියට ගේනවා. ඒ නිසා අපිත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙන්න. බොහොම ස්තුතියි. දේශපාලන කාරණා ටිකක් කතා කරලා කොට්ටා සභාව ගැන තව කරුණු ටිකක් කතා කර ගමු. පළාත් පාලන ඡන්දේ කල් තිබ්බනේ දැන් කල් තිබ්බ කාරණේ කාටත් අදහසක් තියෙනවා ආණ්ඩුවට රජයේ බුද්ධිංශ වාර්තා සහ කරපු සමීක්ෂණ වලින් දැනගන්න ලැබුණා රටේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක රාජ්‍ය සභා වල බලය ඒගොල්ලන්ට පිටව ගන්න අමාරුයි කියලා ජාතික ජන බල වේගයේ සැලකුවිතු ජයග්‍රහණයක් ලබනවා කියලා ඒගොල්ලන්ට වාර්තා වුණා ඉතින් ඒ අනුව තමයි ඔය සල්ලි නැහැ කියන කතාව දාලා පැහැතට දාලා තියෙන්නේ එතකොට රටේ තියෙන දේශපාලන තත්ත්වය අනුව ප්‍රාදේශ සභා ඡන්දයක් එයි කියලා හිතන්න අමාරුයි දැම්ම එතකොට පහුගිය දිනවල දිගට සාකච්ඡා වුණේ ජනාධිපතිවරණයකට කලින් වෙන ඡන්ද නැහැ කියලා. එහෙම තමයි සාකච්ඡා ගියේ. හැබැයි දැන් වෙනකොට මේ ළඟම දිනවල සාකච්ඡාවක් කෙරුණා. සාකච්ඡාවක් ගියා ජනාධිපතිවරණය ජනාධිපති ක්‍රමයම ව්‍යවස්ථාවෙන් අයින් කරලා දැම්මොත් ජනාධිපති ඡන්දෙකුත් නැහැනේ. පුළුවන් නම් කරගන්න. කියන්නේ ඒගොල්ලන්ගේ ගණන් බැලීම තමයි ජනාධිපති ඡන්දයකුත් දැන් දිනා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. දැන් අලුතෙන් කරලා තියෙන සමීක්ෂණ අලුව ඒකෙනුත් උඩින්ම ඉන්නේ ජාතික ජන බලවේගය. ජනතාව වෙනස් වෙලානේ. ජාතික ජන බලවේගය ගැන දන්නවා හරි නැතුව හරි තියෙනේවා ටික එපා වෙලා ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට තියෙන සමීක්ෂණ ප්‍රතිඵල තියෙන්නේ ජාතික ජන බලවේගය තමයි උඩින් තියෙන්නේ කියලා. එතකොට දැන් අපේ රටේ 77න් පස්සේනේ 78 ඉඳන්නේ ආවේ මේ ජනාධිපති ක්‍රමය. ඊට කලින් තිබ්බේ නැහනේ. එතකොට අර පාර්ලිමේන්තුව මූලික කරගත්ත ජනාධිපති ක්‍රමයම නැති ක්‍රමයකට ආපහු යමු කියන සාකච්ඡාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක ඉතින් ලේසි නෑ. එක කරගන්න නම් එකක් පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයක් ඕන. ඊළඟට ජනමත විචාරණයක් දිනා ගන්නත් ඕන. ඒතර ලේසි නෑ වැඩි. ඒ නිසා දැන් ඔය සාකච්ඡාව රටේ ආපු නිසා බලවත්තු කියන්න පටන් අරන් තියනවා නෑ ජනාධිපතිවරණේ තියනවා කියලා. ඒතර ජනාධිපතිවරණය තියනවා නම් පටන් ගන්න ඕන. මොකද ඉන්න ජනාධිපතිගේ කාලය ඉවර වෙන්න කලින් ඊළඟ ජනාධිපති පත් කරගන්න ඕන. ව්‍යවස්ථාවට අනුව. ඒකට හේතුවක් තියෙනවා. හේතුව මේකයි. දැන් පළාත් පාලන ඡන්දෙත් තිබ්බේ නෑ. මහජන නියෝජිතයෝ නැහනේ දැන් රාජ්‍ය සභාවල නගර සභාවල. නමුත් ව්‍යවස්ථාවේ ඉඩක් තියෙනවා ඒවා පවත්වාගෙන යන්න. මේ තියෙන ඉඩ අනුව තමයි දැන් ওই පවත්වාගෙන යමින් තියෙන්නේ. නිලධාරීන් හරහා කරගෙන යන්න පුළුවන්. එහෙම තමයි දැන් තියෙන්නේ. ඊළඟ පළාත් සභාවත් නැහනේ. නැහැ කියලා කියන්නේ පළාත් සභාවල මහජන නියෝජිතයෝ නැහැ. හැබැයි ඒකත් ආණ්ඩුකාරවරේ මගින් කරගෙන යමින් තියෙනවා. දැන් අපි හිතමුකෝ අද ජනාධිපතිගේ කාලය ඉවර වෙනවා කියලා. ඉන්න ජනාධිපතිගේ. හැබැයි හෙට ඉඳන් ඒ ඩියුටිය කරගෙන යන්න වෙන ක්‍රමයක් ඇත්තේම නෑ. ඒ නිසා දැන් තියෙන තර්කේ තමයි ඒගොල්ලෝ හිතුවට මේක කල් දාන්න බෑ. කල් දානවා නම් අරම තමයි. කල් දානවා කියන්නේ අයින් කළම දාන්න ඕන. ඒක ලේසි නෑ. මේක කල් දාන්න ක්‍රමයක් නෑ. ජනාධිපතිවරණය. කල් දාන්න ක්‍රමයක් නෑ. එහෙනම් අර විදියට සම්පූර්ණයෙන් මේක ව්‍යවස්ථාවෙන්ම අයින් කරලා දාන්න ඕන. නමුත් ඒකත් ලේසි නෑ. ඉතින් දැන් මේකේ කාරණේ මේකනේ මොකද්ද ඔය ජනාධිපතිගෙන් කෙරෙන්නේ කියලා බැලුවොත්. කවුරුත් දන්නවනේ දැන් අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය. දැන් නීති හදන්නේ පාර්ලිමේන්තුවෙන්නේ. නීති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව නෙමෙයි. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ විධායකය. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට තමයි විධායකය කියලා කියන්නේ. එතකොට ජනාධිපති ඇමති මණ්ඩලය ඊළඟට රාජ්‍ය ආයතන ඔක්කොම ගැට ගහලා දිනවනේ මේකට. ජනාධිපති ඇමති මණ්ඩලයෙන් පිට රාජ්‍ය ආයතන නැහැ. ඉතුරු වෙලා නැහැ. ඔක්කොම මේක මෙතනට ගැට ගහලා දිනනවා. එක්කෝ අමාත්‍යාංශ වලට ගැට ගහලා දිනනවා. ඇමති කෙනෙක් නැත්තම් ඒ ඉතුරු ඔක්කොම අයිති ජනාධිපති. එතකොට මේ ආයතන පද්ධතිය හරහා ජනාධිපති ඇමති මණ්ඩලය මේ රාජ්‍ය සේවය හරහා කෙරෙන්නේ මොකද්ද කියලා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කිරීම තමයි කෙරෙන්නේ. දැන් අපේ ගමේ ඉන්න ග්‍රාමසේවක මහත්තයත් අයිති මේ යාන්ත්‍රණයටනේ. එයා ගමේ කරන්නේ මොකද්ද කියලා බැලුවොත් මොකද්ද කරන්නේ? නීතිය ක්‍රියාවට නගන එක. එතකොට අද ජනාධිපතිගේ කාලය ඉවර වුණොත් එතෙන් සිට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩසටහන කඩාගෙන වැටෙනවා. අපි තුමු ත්‍රිවිධ හමුදාව කියලා පොලිසිය කියමු. එතෙන්ට නීතිය ක්‍රියාත්මක කරන්න එන බලයක් නැහැ ව්‍යවස්ථාවේ. ඒ ඔක්කොම අක්‍රිය වෙනවා.
hari deng api itu mau ada Ranil Wickremesinghe ke kali berai heta Ranil Wickremesinghe tai jana adipati hari ini be ay ayadina vidhanaya baraganna me kaatawat vyavasthawen idak ne ayadina niyogayak vidhanaya baragattot e baragannaya karanne niti virodhi wedak bawata pat wenawa hamudawa polisiye kiyemuko mokut karanna ba rate yuddhayak karanna ba yuddhaya kandawanna ba mokakwat karanna ba e nisa janadhipatige inna janadhipatige kaale awasan wela eya yanna kalin anith ekenawa pat karagatha yutuyi thamai thiyenne Enisa tarkanu kulo baladi monama akare kingwa janadi pati warni notia yanda be api wada satahana sampurne makriat makarmin tieni janadi pati warni jayagrahane karanda awasyawena widiyata wada tika den karagene yanne kohoma tamai danata meke wede tieni oke e tau pettak ken meka samaja athule kathawak tiinawane mekat notia yaida kiyala mekat notia yanawa nan enan Rata sampurna ma, wena ma katan dari ya. Ena niti ekriat ma karna balayak netu, eka rata wena ma tatya. E tatya mokad degil deng api kaatot wigraha karna, be. Wena ma rata ki depa siti, langkau. Iting ema wena ma rata tatya eta pat karai kela hitan na tikak tama amarui. Eka ni niti birodi palan yak rata gini andu. Wia stawa de piting. Deng mona tatya kunat, okoma tieni wia wastawa etuli. Deng tieni wada Koma biawas teken neva niti anu kulai, tapi tung kota dala gia ilanga dem me patela ina jana di peti te jana wara mak neti unat, ya niti anu kulai jana di peti, biawas tawada ekan gai, dem me tina parlimen tura jana wara mak netu gia ni gia, tura dala gia ni, itu kura jana wara mak ne, deng, ye jana wara ma hosi, namut me ke biawas tawada anu, parlimen tua, apri piliganda beno, niti eta anu, piliganda beno, jana mate eta anu, piliganda be. Koma tamai dentin, hebe janadi puti warna yang nuti yang dah dan warna, itu nih pasti niti anu kula katau, wias tanu kula katau, rade itu nih tiwarai, tekai kiwi wenang itu kiwi wenang matat pea, rade, itu kohomunat janadi puti warna ya ilaka keragena, dan ngapi wegim beda keragani min jano, beda keragani min jano, ting ekat ekat tamai ya pira deng me kota sabahave, beda tiga gena kata keragani tien, dan karunu hatara kota sabahave de tieno keran, sesa hatara ke beda, dan ngapi sama aneng loke me keli hatara kerani rade gena kata keragani. Ekak desa palan, anitika artike, anitika samaje, ilana sanskuti, oye keli hatara etule tamai rata gena katagara, eken samar kiane artika samaje sanskuti ke desa palan washim bide wadi lagi, oye keli hatara kielan kiane, dan otana keli hatara tibata, ekak wisin tamai anit tunama bide wadi lagi, eka tamai loke koheten, ekak wisin anit tunama bide wadi, eka tamai desa palan, ken desa palan ya bide wadi nama rata ke sanskuti ke sanskuti ya desa palan ya, e pat te bide wadi nama Itu juga bintang lelano. Arti ke arti berai, samaja arti berai, hukum berai. Ikan desa panen janata badi nau nama. Desa panen wakagim berai tu nama. Desa panen nasti kara nama. Desa panen aparade akbau dapat tu nama. Janata niyo jitu wakagim berai tu nama. Itu nih pasi arti ke akwat samaja akwat sanskuti ekakwat bintang nuwati itu ruenne. Ne. Dekane deng api develati. Api deng oya hatarama godada aganda nang, hadanda nang, falamu hada aganda orang kela kalpana karno. Desa panen. Ikan rata Mehewana naikatte hadaganda ona hari widiyata. E magin tamai ituru tunat sampurna karaganna siddha wenne. Etakota janadhipati waranayak enawanang, etakota apita issellama deshapalana patta ganna hitanna wenne. Deshapalana wenas kirima patta ganna hitanna wenne. Deshapalana balaya humaruwa ganna hitanna wenne. Iti e anuwa den tawa maasa 8kin 10kin janadhipati waranayak emata niyamita nan, apita oya karunu 4en pradana wagakima bawata pat karaganna wenawa. Ape kotta sabhawa visin e kotta සභාවට අදාළ භූමියේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නායකත්වය දෙන්න. එතකොට දැන් මේ වෙලාවේ ගත්තොත් කොට්ටා සභාවේ ප්‍රධාන වකීම් බවට පත් වෙනවා. එළඹෙන ජනාධිපතිවරණය මාලිමාවට ජයග්‍රහණය කිරීම සඳහා බිම පෙළගස්සන එක. බිම සකස් කරන එක. මූලික වැඩේ බවට පත් වෙනවා. ඉතින් දැන් ඇත්තරම අපි දැන් මේ බලය අරගෙන රට හදන්නනේ යන්නේ. එතකොට අපි නිතර කියන කතාවක් තමයි මේක මේ තනි මිනිහෙකුටවත් ජනාධිපති කෙනෙකුටවත් තනීම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ජනතාව සහභාගී කරගෙන තමයි ඒක කරන්න වෙන්නේ එතකොට ගමේදී ජනතාව සහභාගී කරගනු ලබන ව්‍යුහය සංවිධානය තමයි කොට්ටාස සභාව එතකොට අපිට රට ගොඩනගන වැඩෙත් කරන්න වෙන්නේ කොට්ටාස සභාවත් මූලික කරගෙන ඒකත් එක ව්‍යුහයක් සංවිධාන ජාලයක් විදිහට පාවිච්චි කර ගනිමින් තමයි ඒ වැඩේ කරන්න වෙන්නේ දැන් හිතන්නකෝ මෙහෙම දේශපාලනය පවතින හේතු වෙලා තියෙනවා කියන්නේ සමාජ බිඳ වැටීමන්නේ මන්ත්‍රියට තාම සර්ණා
ඒකත් සමාජයේ බිඳවැටීමක්නේ හොරා කියලා දන්නවා තක්කඩියා කියලා දන්නවා අපරාධකාරයා කියලා දන්නවා මංකොල්ල කනවා කියලා දන්නවා ඌට තාම හර් කියන සමාජයක් නම් ඒ සමාජයේ බිඳවැටලානේ හැබැයි අර ඉබ්බාගමුව පැත්තේ ඉස්කෝලේක නම් මේ ළඟදී හොඳ ආදර්ශයක් දීලා තිබ්බා සල්ලිත් අපේ නම් නිලධාරින් හරහා නම් කෙරෙන්නේ නේ අරුම් පට්ට හොරු නම් උන්ට සර් කියාගෙන මල් මාලා දාගෙන ළමයි ටික ඒකට ලෑස්ති කරලා ඉස්කෝලේ ගුරුවරු ඇමිලිතුමා කියලා පිළිගන්නවගෙන වඩම්මගෙන කරපල්ලකෝ එහෙම ඒක ඒව වෙනස් කරවන්න ඕන අපරාධකාරයට උතුමානෝ කියනවනම් සමාජයක් ඒක සමාජෙත් මාර විදියට බිඳවැටීමක් තියෙන ඒක ඉවසා දරාගෙන ඉන්නවනම් ඒකත් පුදුමාකාර බිඳවැටීමක් ඒ නිසා ඔය සමාජයේ බිඳවැටලා කියන එක ලොකු කතාවක් ඊළඟට බලය ගත්තට පස්සේ අපි කියනවනේ ওই ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. දැන් තියෙන ව්‍යවස්ථාව වෙනස් කරනවායි කියලා කියනවනේ හැමදාම. ඒක වෙනස් කරන්න ඕන. ඒක වෙනස් කරද්දි තියෙන අත්‍යවශ්‍යම කාර්යයක් මම කියන්න යන්නේ. ඒක කොටස් සභාවටත් අදාළයි. දැන් අපි ඡන්දේ දීලා අපි සතු බලය නියෝජිතයන්ට පවරනවානේ. දැන් අපි සතු ප්‍රධාන බලය මොකද්ද කියලා බැලුවොත් එකක් තමයි නීති සම්පාදනය කිරීමේ බලය. රටකට නීති සම්පාදනයක් ඕනනේ. දැන් අපේ රටේ නීති සම්පාදනය කිරීමේ බලය කාටද තියෙන්නේ කියලා අහුවොත් කෙටියෙන්ම ඉක්මනින්ම මේ කාලය අඩු කරන්න ඕන නිසා ජනතාවට තමයි ඒ අයිතිය තියෙන්නේ. නීති සම්පාදනය කිරීමේ අයිතිය අපි වෙනුවෙන් නීති හදාගැනීමේ අයිතිය තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ අපිටමයි අපේ බලය ඒක මේක රජ කාලේ නෙමෙයි රජ කාලේ නම් ඔක්කොම තිබ්බේ රජුරවන්ට අපි යටත් වීද කාලේ ඔක්කොම තිබ්බා බ්‍රිතාන්‍ය රැජිනට ඒව එයාගේ වැඩ රජ කාලේ නම් ඒ ඔක්කොම අයිතිය තිබ්බේ රජුරවන්ටනේ දැන් එහෙම නැහැනේ දැන් නීති හදාගැනීමේ බලය තියෙන්නේ ජනතාව නීති ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ජනතාව අධිකරණ බලයත් අයිති කාටද ජනතාවට ජනතාවගේ බලය තමයි දැන් අපි කතිරයක් ගහලා බාර දීලා අපි කියනවා දැන් පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ මේ දැන් තියෙන ව්‍යවස්ථාව කොහොමනේ තියෙන්නේ එතකොට වෙනස් කරන ව්‍යවස්ථාවේදී ජනතාවට ආපහු බලය හම්බ වෙනවා ඒක ප්‍රධාන එකක් ඒ කියන්නේ බලය බෙදනවා කියලා කතාවක් අපි කියන්නේ මුස්ලිම් අයට බලය බෙදන්න දෙමළ අයට බලය බෙදන්න සිංහල අයට බලය බෙදනවා නෙමෙයි ජනතාවට බලය බෙදනවා ජනතාවට බලය බෙදෙනකොට ගමටත් ආපහු ඉස්සර මෙහෙ තිබ්බා තමන්ගේ බලපදේශයට ඕන කරන නීතිය හදාගන්න ජනතාවට පුළුවන්. ඒතර ජනතාවට අන්න නීති හදාගැනීමේ බලය එනවා. ඒ කියන්නේ අපි හිතමු යම් ග්‍රාම සේවසමක් කියලා ග්‍රාම සේවසම් පහක් කරි ඒකකේ හදනවා ව්‍යවස්ථාවෙන්. ඒකකේ හදන්න ඕන භූමියේ පිහිටීම ඈ ජනගහණය ඉන්න විදිය ඒව අනුව ඒකකයක් හැදුවට පස්සේ ඒ ඒකකේ ඇතුළේ ඉන්න ජනතාවට පුළුවන් තමන්ට නියෝජිතව කණ්ඩායමක් ගම ඇතුලේ හදාගන්න. දැන් මේ කොට්ටා සභාව කියන්නේ ඒක අපි ප්‍රැක්ටිස් කරන ආයතනය. ඔක මේකේ අදහස මේකයි. අපිට පුළුවන් අපේ බිම් මට්ටමේ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගන්න තීරණ ක්‍රියාවේ යොදවන්න. එතකොට දැන් හම්බෙලා තින්නේ මොකද්ද ජනතාවට දැන්? බලය නේ එපාද? දැන් ඔය අපේ පාලකයෝ තර්කයක් හදලා දිනවා මිනිස්සුන්ට ඔය තේරෙන්නේ නැහැ. එහෙනම් අපේ අතේ මේක තියාගන්න ඕන. උන්ට ඡන්ද බලයවත් දෙන්න හොඳ නැහැ ඡන්ද පාවිච්චි කරන්න දන්නේ නැහැ ඒ හින්දා ඡන්ද දෙනවටත් විරුද්ධ වෙච්ච අය ඉන්නවනේ නේද අපිට සර්වජන ඡන්ද බලය දෙන්න හදපු වෙලාවේ ඒකත් දෙන්න ඕනේ නැහැ කියලා අපේ කට්ටිය කියලා දිනවනේ ඒ කියලා දීලා දිනන මොකද ඕකට ඕක තේරෙන්නේ නැහැ ඔය මොකෙකුට හරි ගහලා රටනම කෙල වෙලා යයි පොඩි ඇත්තකුත් තියෙනවා බලන්න යද්දී නේද බොරුවකුත් නෙමෙයි ටිකක් බලද්දි අපිට වෙලා තියෙන දේවල් අනුව බැලුවම නේද ඒකත් පොඩි හිතලා බලන්න ඕනේ වැඩක් නමුත් ඒවා තියෙනවනේ. ඉතින් කොමාරි මේකේ අදහස තමයි ඒ කියන්නේ අපිට බිම් මට්ටමට ගමට ජනතාවට බලයක් ලැබෙනවා බලය ලැබෙනවා දැන් උඩට අරගෙන ගිහින් තියෙනවා. හරි දැන් අපිට මොකුත් නැහැනේ දැන්. ඒ කියන්නේ මේකේ අදහස මේකයි. දැන් ඒ කියන්නේ පාලනයට රට පාලනයට ජනතාව දායක කරගෙන නැහැ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. රටේ කටයුතු වල ජනතාව දායක කරගෙන නැහැ. හරි. සමෘද්ධි මේ අපේ ගමේ සමෘද්ධි ඉන්නේ දැනට 300යි ඕක 500 කරන්නේ කොහමද වගේවා නෙමෙයි 300 කොහමද නැති කරන්නේ අඩු කරන්නේ හරි 250කට විතර ටික ටික හරි බස්සන්නේ බස්සනවා කියන එක මොකද්ද ඒ අයට වෙනත් ආර්ථික මාවතක් හදන්න ඕන නැතුව බස්සනවා කියන එක කතාවක් නෙමෙයිනේ දැන් මේගොල්ලෝ දායිද දන්නේ අන්න අරුන් ආපු ගම සමෘද්ධියට කෙලින්න තමයි යන්නේ කියලා කැමරාවකුත් ඉස්සරහනේ මේ කතා කරන්නේ නේද එහෙමනේ මේගොල්ලෝ එහෙම කරන්නේ නැහැ සමහර දෙරණ හිටියානම් හිරු හිටියානම් හරි ඒගොල්ලෝ එහෙම කරන්නේ ඉඩ තියෙනවා ඉතින් කොහමාරි මේකේ මූලික අදහස රට වෙනස් කරන්න ඕන අර කියපු කරුණු හතරෙන්ම ඒක වෙනස් කරන්න බෑ එකක් බිමට බලයක් ඕන ජනතාවට ඒක වෙනස් කරගන්න හරි ඒ බලය සංවිධානාත්මක වෙන්නත් ඕන නැත්නම් බලය පිස්සු නටනවනේ නේ බලය සංවිධානාත්මක එකක් වෙන්නත් ඕන ඉතින් අපි ඇත්තටම කරන්නේ මේ රට හදන්න නම් බිම දක්වා යන ක්‍රියාන්විතයක් මෙහෙයුමක් කරන්න වෙනවා